හැබැයි ඔබ වහන්සේ ඊටාම හොඳට මම අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා සිංහල භාෂාව ඊටාම මනවින් ප්‍රගුණ කරලා තියෙන බවයි පේන්නේ. එතකොට හැමදෙන්න එහෙම ඉගෙන ගත්තෙත් නැත්නම් ඔබ වහන්සේගේ මනසට මේක ආවා. ඔව් මම හිතන්නේ එහෙමයි. ඔව් මම ඇවිත් ඉගෙන ගත්තේ නේ මොනවාකට ඒවා. අත වශයෙන්ම පුද්ගලිකවම මේ ලෝකයේ ඇති ජාතීන් 200 පමණ සංඛ්‍යාව අතර මේ ජාතිය තමයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතිය කියලා මම සලකන්නේ. මට ලැබෙන සොරුසුට අනුව මේ වගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ වගේම අපේ ජනතාව එකතු වෙලා මේකට අතක් හිතක් දුන්නොත් මම හිතන්නේ තනුපෝ කාලෙකින් බොහෝ දුරට අර්බුදයෙන් ගොඩ දෙන්න පුළුවන් වෙයි. ඇත්තම සුද්ද මේ රටට කරපු විනාශය ස්වාමින් වහන්සේ සුළුපටු නෙවෙයි. ඔබ වහන්සේ මේක පිළිගන්නවද? සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම මට පුළුවන්කමක් තියෙනවා ඉතාමත්ම අවංකව මෙහෙම දෙයක් පවසන්නට. මේ සුදු කෙනෙක් වීම මට මහ ලැජ්ජාවක් කරනවා. මේ කාරණේ කියන්නේ සුදු ජාතික හාමුදුරු නමක්. උන්වහන්සේ කියනවා ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය මේ ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කියලා. එමනම් මේ පණිවිඩේ අපි වසර ගණනාවක් කිව්වා. අද මේ පණිවිඩේ පැහැදිලිවම සුදු ජාතික පුද්ගලයෙක් කියන්නේ හිමි නමක්. අයිබෝන් ආතර් සික්ලක් මහත්තයා කියලා තියෙනවා 2050 වෙනකොට මේ මුළු ලෝකෙම සියලු දෙනා බෞද්ධාගම වැළඳ ගන්නවා කියලා. ඒක අනාවැකියක්. අනාවැකිය ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ යන විදිහට සමහර විට ඒ අනාවැකිය ඇත්ත වෙන්නත් පුළුවන්. ලෝකෙ කොයි රටක ඉපදුනත් ඒ කෙනා බෞද්ධාගම වැළඳ ගන්නවා නම් වෙනම ජීවන පටිපදාවකට ඒ කෙනාට හුරු වෙන්න වෙනවා. ලංකාවට වඩිනවා මේ පසුගිය දිනක එංගලන්තේ ඉඳලා ස්වාමින් වහන්සේ නමක්. මේ ස්වාමින් වහන්සේ ලංකාව ඉපදිලා සිවුරු දරා බුදුදහම වැළඳගෙන එංගලන්තයට ගියපු ස්වාමින් වහන්සේ නමක් නෙවෙයි. උන්වහන්සේ එංගලන්තේ ඉපදිලා සුදු ජාතිකෙක් හැටියට ඉඳලා බුදුදහම වැළඳගෙන ලංකාවට එන්නේ. ඒ කියන්නේ අපෙන් එංගලන්තයට යනවා වෙනුවට එංගලන්තේ ඉඳන් ලංකාවට එනවා. මෙතන ලොකු තියෙනවා වෙනසක්. මොකද්ද මේ ස්වාමින් වහන්සේ බුදුදහම වැළඳගෙන කරන්නේ? සුදු ජාතික ස්වාමින් වහන්සේ කවුද? අපි අද උන්වහන්සේව මුණ ගැහෙනවා. ලංකාවට වැඩම කළ උන්වහන්සේ කිසිම නාලිකාවකට ගියේ නැහැ. ලංකාවේ ජාතික රූපවාහිනි නාලිකාවටවත් ගුවන් විදුලි පුවත්පත්වලටවත් කිසිම සෝෂල් මීඩියාවල YouTube නාලිකාවකටවත් උන්වහන්සේ වැඩියේ නැහැ. එනමුත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ප්‍රියංකා බණ්ඩාර ආචාර්යතුමියගේ ඇරයුමත් එක්ක උන්වහන්සේ අපේ සිව්හෙල නාලිකාවට අපිට වඩා හිඳුව ගන්න පුළුවන් වුණා. මේ ඉන්නේ මහා බ්‍රිතාන්‍යයේ කස්සප අපේ හාමුදුරුව. අවසරයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ බොහොම පාදවැඳ ගෞරවයෙන් අපි පිළිගන්නවා අපේ නාලිකාවට. අපි හාමුදුරනේ ටිකක් කතා කරමු. මොකද ලෝකයේ රටවල් බොහොමයකට ගිහින් තියෙන්නේ ලංකාවේ ස්වාමින් වහන්සේලා දහම ඉගෙනගෙන සිවුරු දරා උන්වහන්සේලා ලෝකේ රටවල් වලට ගිහිල්ලා මේ ධර්මය ප්‍රචාරය කරන්න ගියා මිසක් ඒ රටවල් වලින් අපේ රටට ඔබ වහන්සේ මේ වැඩියා වගේ එහෙම ඉතිහාසයේ ලොකුවට එවැනි අවස්ථා අපි දැකලා නැහැ. අපි හාමුදුරනේ මට කියන්න, ඔබ වහන්සේ එංගලන්තේ ඉපදිලා ඇයි ස්වාමින් වහන්සේ නමක් වෙන්නේ? මගේ පොඩි කාලේ අත් වශයෙන්ම මම මේ ලෝක ස්වභාවය ගැන කල්පනා කරන්න පටන් ගත්තා. මට නිකන් හිතුණා මේ ලෝකෙ දුකයි කියලා. ඉතින් ඊට උත්තරයක් අවශ්‍ය වුණා මට. එම උත්තරය බුදුදහම තුළ මට ලැබුණා උදා කාලෙම. වයස අවුරුදු 13 වෙද්දී මම බුද්ධාගම වැඳගත්තා. ඊට පස්සේ වයස අවුරුදු 14 වෙද්දී මම පැවිදි වුණාට පත් වුණා. කියන්නේ ඔබ වහන්සේ වයස අවුරුදු 14ෙන් පැවිදි වුණේ? ඔව්. දැන් ඔබ වහන්සේ සුදු ජාතිකයෙක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඔබ වහන්සේගේ මව පියා ඒ පිරිසගේ ආගම වෙන්නේ කතෝලික දහම. කතෝලික ආගම නේ Sea of E කේදක මේ Church of England. Church of England. ඉංග්‍රීසි සභාව. ඉංග්‍රීසි සභාව. එතකොට ඉංග්‍රීසි සභාව නම් වූ ආගමේ ඉන්න පිරිස ඔබ වහන්සේගේ නෑ හිතවතුන් දෙමාපියන් බුදුදහමට එනවට විරෝධයක් පළ කරේ නැද්ද? එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මේ කවුරුත් බෞද්ධ වුණේ නෑ. මගේ සහෝදරයා හැරුණකොට සහෝදරයා බුදුදහම පිළිගන්නවා. මගේ මව්පියෝ පිළිගත්තා. හැබැයි ඒ හැරුණකොට කවුරු මේ බුද්ධාගම වැඳගත්තේ නැහැ. නමුත් විරුද්ධ වුණෙත් නැහැ.
දැන් ඔබ වහන්සේට මේ ජීවිතයේ දුකයි කියන එක වැටහුණානේ. එතකොට මේ දුකයි කියන එක වැටහුණ නිසා ඔබ වහන්සේට යලිත් වැටහෙනවා මේ දුකෙන් ඈතර වෙන්න පුළුවන් කියලා. දුක නැති කරගන්න පුළුවන් කියලා ඔබ වහන්සේට වැටහෙනවා. ඒ නිසා තමයි ඔබ වහන්සේ මේ සිවුරට එන්නේ ස්වාමීන් වහන්සේ නමක් වෙන්නේ. එතකොට බුදුදහමේ ඔබ වහන්සේ ඊට අමතරව මොනවද අපේ හාමුදුරනේ දැක්කේ? බුදුදහම ඇතුලේ මොනවද තියෙනවා වගේද ඔබ වහන්සේ දැක්කේ? මම දැක්කේ මේ දුකින් මිදීම සඳහා හැකියාවක්. මේ දුක පිළිබඳ සඳහා අවස්ථාවක් තමයි මම දැක්කේ. ඒකයි මට අවශ්‍ය වුණේ. එතකොට ඔබ වහන්සේ බුද්ධහම ඉගෙන ගත්තද? මම පොත්පත් බැලුවා ගොඩක් ඒ වයිසේදී. යම් යම් මූලික පොත්පත්, උදාහරණයක් වශයෙන් වල්පොල රාහුල සෝමහසගේ සුප්‍රකට මේ බුදුන් වදාළ ධර්මය, ඒ වගේම පියදාසී නායක සෝමහසගේ මේ බුදුන්ගේ පෞරාණික මග කියලා පොතක් තියෙනවා. ඒ වගේම ඥානති ලෝක සෝමහසගේ ජර්මන් ජාතික, මේ බුදු වචන කියලා කුඩා දහම් පොතක් තිබුණා. ඒ වගේ පොත් කීපයක් කියවලා මට ලොකු පැහැදීමක් ඇති වුණා. ස්වාමීන් වහන්සේ, එතකොට දැන් ඔබ වහන්සේ පොත්පත් කියවීමෙන් ලද බුදු දහමේ ආභාෂය පමණද ඔබ වහන්සේට තියෙන? දැන් ඔබ වහන්සේ ධර්ම දේශනා ශ්‍රවණය කරාද ලංකාවේ ඉන්න ස්වාමින් වහන්සේලාගේ වෙන්න පුළුවන්? ඒ රටවල ඉන්න ලංකාවේ, ඒ කියන්නේ ලංකාවේ ලංකාවේ ස්වාමින් වහන්සේලා, ඒ රටවල පන්සල් වල ඉන්නවනේ ස්වාමින් වහන්සේ, ඒ උදවියගේ දහම් ඔබ වහන්සේලා ඔබ වහන්සේ ශ්‍රවණය කරාද? ඒ ධර්ම දේශනා ඇහුවද? ඔව්, ඇහුව, සාකච්ඡා කළා ස්වාමින් වහන්සේලා එක්ක. හැබැයි මුලින්ම මම ගියේ මේ ලන්ඩන් නගරී තායි රාජකීය විහාරස්ථානයකට තමයි මම ගියේ පොඩි කාලේ. මේ එතෙන්දි තමයි බුද්ධාගම වැළඳගත්තේ මුලින්ම. එතෙන්දි තමයි ඔය පොත් ටික බැලුවේ. ඒ වගේ එම ස්වාමීන් වහන්සේලා ඇසුරු කරා. ඒ ස්වාමීන් වහන්සේලා හා සම්බන්ධ වෙලා මේ එකට වන්දනා කරා, භාවනා කරා. ඊට පස්සේ මේ ටික දවසකින් මට ලොකු ඕනෑකමක් ඇති වුණා මහාන වෙන්න කියලා. ඒකයි. ස්වාමීන් වහන්සේ දැන් වයස එතකොට කොහමද? මට දැන් වයස 59යි. අවුරුදු 59. එහෙමයි. ලංකාවට මේ වෙනකොට කීසරයක් වැඩම කරලා තියෙනවද ඔබ වහන්සේ? ඒක නම් මතක නෑ අත වශයෙන්ම. මම මේ රටේ වසර 21ක් මම වැදවාසය කළා තියෙනවා මේ රටේ ඔක්කොම එකතු කරපුවාම. හැබැයි වසර 45ක කාලයක් පුරාම මේ මුලින්ම මම මේ රටට ආවේ 1977. එතකොට බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩු කාලේ. එතකොට වයස අවුරුදු 14යි. ලන්ඩන් බෞද්ධ විහාරයේදී මහාන වෙලා ටික දවසකින් මෙහාට ආවා. ඒකයි. ඉතින් මේ ඔය කියන වසර 45 තුල මේ වසර 21ක් තමයි මම මේ වැඩවාසය කරේ. එංගලන්තේ දැකපු නැති ලංකාවේ ඔබ වහන්සේ දැකපු, එංගලන්තේ නැති ලංකාවේ තියෙන මේ බුදුදහම ආශ්‍රයෙන් ඔබ වහන්සේට මොනවද ලංකාවේ තිබිලා හම්බුනේ? මොනවද ඔබ වහන්සේට ලංකාවේ තියෙන බව දැනුනේ? නිර්මල ථේරවාද බුදුදහම මේ රටේ පවතින බව, මේ ඒ වගේම මේ පරිසරය ඉතාමත්ම සුදුසුයි, ඉතාමත්ම වටිනවා ඕනෙම කෙනෙකුට මේ බුදුදහම අවබෝධ කිරීම සඳහා. මේ පරිසරය රුකුලක් වෙනවා. ඒකට කොතිම කියනවා නම්, සම්බින්දනයකින් කියනවා නම් මේක ඇවිල පුංචි බෞද්ධ දිව්‍ය ලෝකයක් හා සමානයි. ඒ වචනේ හරි වැදගත්. ඔබ වහන්සේ ඉන්දියාවට වැඩියද? මම දෙපාරක් මම දඹදිව වන්දනා කරලා තියෙනවා මේ දෙසරයක්. ඔබ වහන්සේ ඉන්දියාවට දෙසරයක් වඩින්න, හැබැයි ලංකාවට වැඩම කරනවා 27කට වැඩිය නේද? වෙන්න පුළුවන්. මට හරියට මතක නැහැ මේ ඇත්තටම මේ කියන්නේ මම ගමන් කරලා තියෙනවා. ඉන්දියාවට ඔබ වහන්සේ දෙසරයක් වඩින්නටත් ඊට වඩා වාර ගාණක් ලංකාවට වඩින්නටත් මොකද හේතුවක් ඇති? ඔව්. විශේෂ හේතුවක් ඇති. ඔව්. කමක් නැද්ද මං ඒක ඇහුවට? ඔව්. ඇත්ත වශයෙන්ම ඔබට මම අහපු එක මේ මම පුද්ගලිකවම අපගේ මේ සිහලදේශය සලකන්නේ ථේරවාද බුදු දහමේ
මේ කිරි අම්මා හැටියටයි. වහන්සේ එසේ සලකනවා. ඔබ වහන්සේට නමක් තියෙනව නේද සීහල කාශ්‍යප කියලා? ඔව්. මේ මගේ නිල නාමය නිල භික්ෂු නාමය ඇවිල්ලා මහපිතානී කස්සප මගේ උපසම්පද සහතිකේ තියෙන ඒ නම. නමුත් මේ මීට වසර දෙකකට පෙර, ඒ කියන්නේ පොසොන් පුන් පසලොස්සක් බොහෝ දවසේ 2020 හිතාමතා මම සීහල අනන්‍යතාවය වැළඳගත්තා. මේ එදා පටන් තවත් නමකින් මම හැඳින්වෙනවා මේ මහා සීහලේ කාශ්‍යප හැටියටයි. ස්වාමීන් වහන්සේ, ඔය සීහල අනන්‍යතාවය කියලා ඔබ වහන්සේ උකහා ගත්තේ, ඔබ වහන්සේ අවබෝධ කරගත්තේ මොකද්ද? සීහල ඒ කියන්නේ සිංහලේ අනන්‍යතාවය කියලා ඔබ වහන්සේ අවබෝධ කරගත්තා කියලා කියවනේ මොකද්ද? හරි, මේ මම සීහල උරුමකාරයෙක්. මේකයි මගේ ජන වර්ගය ඇවිල්ලා කෝකේෂන් ඇංග්ලෝ සැක්සන්. පැහැදිලිවම මම සිංහල කෙනෙක් නෙවෙයිනේ. මම සිංහල ජන වර්ගයට අයිති කෙනෙක් නෙවෙයි. නමුත් මම නිතරම කියනවා ඒක වැදගත් නැහැ. මොන ජන වර්ගයකට අයිති වුණත් ඒවා වැදගත් නැහැ. ඒක වැදගත් නැහැ. ඒ කියන්නේ මම මේ කෝකේෂන් ඇංග්ලෝ සැක්සන් ජන වර්ගයට අයිති කෙනෙක් වුණත් දැනටමත් මම සීහල උරුමකාරයෙක් බවට පත්වෙලා ඉවරයි. ඒකයි මම සීහල අනන්‍යතාවය වෙලගත්තා. ඒ අනුව මම බෞද්ධයෙක්. ඒ වගේම බෞද්ධ සංස්කෘතිය ස්වභාවයෙන්ම අනුගමනය කරන භික්ෂු මහන්සේ නමක් හැටියට. ඒ වගේම මේ මාගේ භාෂාව හැටියට මම සලකන්නේ සීහල බස. මගේ මව් භාෂාව නෙමෙයි, නමුත් මගේ ජාතික භාෂාව හැටියට. ඒ කියන්නේ ඔබ වහන්සේගේ උරුම භාෂාව සිංහල. එහෙම තමයි. මම උගතෙක් නෙවෙයි, නමුත් මේ එහෙම තමයි මගේ හැඟීම. ඒ වගේම මගේ පිළිගැනීම එහෙමයි. බ්‍රිතාන්‍යයේ ඉපදිච්ච සුදු ජාතික පුද්ගලයෙක් අවුරුදු 14දී බෞද්ධ ධර්ම වැළඳ ගන්නවා. උන්වහන්සේ සීහලකම පිළිබඳව ඉහෙලින්ම කතා කරනවා. බුදු දහම් පිළිබඳව ඉහෙලින්ම කතා කරනවා. උන්වහන්සේ කියනවා ජාතිය ප්‍රශ්නයක් නැහැ. බෞද්ධ ධර්ම කියන්නේ ජාතියට ප්‍රශ්නයක් කරගන්න ඕන කාරණාවක් නෙවෙයි. උන්වහන්සේ පුදුම කාරණා ටිකක් කියනවා. තියෙන ප්‍රශ්නේ, ඉතා වැදගත් වෙන ප්‍රශ්නේ තමයි මේ කසප හාමුදුරු කතා කරන්නේ සිංහලෙන්. නමුත් උන්වහන්සේ බ්‍රිතාන්‍ය ජාතිකයේ ඉංග්‍රීසි භාෂාව උන්වහන්සේගේ මව් භාෂාව. නමුත් ස්වාමීන් වහන්සේ අපිට වඩා හොඳට සිංහලෙන් කතා කරනවා. අපේ හාමුදුරනේ සිංහල, දැන් ඔබ වහන්සේට ඉංග්‍රීසියෙන් බැයිද මේ ධර්ම කාරණා උකහාගෙන ඔබ වහන්සේගේ මේ දැන් භවගාමී ගමන අවසන් කරගන්නට, අපි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙන්නටයි බුදුදහම වැළඳගන්නේ. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් මේක කරන්න බැයිද? මම හිතනවා පුළුවන් කියලා. නමුත් මේ ජාතිය අමිලයි. දැන් ජාතිය කියවම නේෂන් කියන එක. මේ කොතනකවත් අපේ ප්‍රතිපත්තියට අනුව, අපේ දෙදි ප්‍රතිපත්තියට අනුව අපි ජනවාර්ගය ගැන කතා කරන්නේ නැහැ. ජනවාර්ගය ගැන කතා කරන්නේ නැහැ. මේ අපි ආකල්පය මෙන්න මෙහෙමයි. අපි ජනවර්ගවාදී විරෝධී, මේ ඒ කියන්නේ ඉංග්‍රීසිෙන් ඕකට කියන්නේ ඇන්ටි රේසිස්ට්. මොන ජනවර්ගයකට අයත් වුණත් ඒක අපිට ගැටලුවක් නැහැ. නම මගේ ජාතිය විල සීහල ජාතිය, මගේ නේෂන් එක හැටියට මම සලකන්නේ සීහල නේෂන් එක එකයි. මගේ ඒ නිසා උපවහන්සේ සිංහල ඉගෙන ගත්තා. ඔව්. ස්වාමීන් වහන්සේ සිංහල ඉගෙන ගත්තද මහන්සි වෙලා නැත්නම් ඔබ වහන්සේට ජන්මයෙන් වගේ සිංහල හුරුකමක් තිබ්බද? මේ මගේ හිතට නිකම්ම ආවා සිංහල අකුරු. මම මේ කොහොම වුණාද කියලා මට මතක නැහැ. මම අමුතුවෙන් මෙච්චර ඉගෙන ගත්තේ නැහැවා. හැබැයි ඔබ වහන්සේ ඉතාම හොඳට මම අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. සිංහල භාෂාව ඉතාම මනවින් ප්‍රගුණ කරලා තියෙන බවයි පේන්නේ. එතකොට හැමදෙන්න එහෙම ඉගෙන ගත්තේ නැත්නම් ඔබ වහන්සේගේ මනසට මේක ආවා? ඔව්, මම හිතන්නේ එහෙමයි. ඔව්, මම ඇත්තටම ඉගෙන ගත්තේ නෑ මොනවාක්වත් ඒවා. මේ එක සැරයක් මහත්මයෙක් ඉදිරිපත් වුණා සිංහල අකුරු වගේ උගන්වන්නට. ඉතින් මහා කිව්වා දවස් දෙකක් පුරාම අක්ෂර ගණනාවක් කියා දුන්නා. නමුත් ඒ වන විට මම මතක හැටියට ඒ අක්ෂර මොනවද කියන එක දැනගෙන හිටියා. ඔබ වහන්සේට කියලා දෙනකොට ඔබ වහන්සේ දන්නවා මොනවද කියලා? ඔව්, මම හිතන්නේ. ඔව්, මම හිතන්නේ. මම විද්වතෙක් නෙමෙයි.
නමුත් ඔව් මේ මම කැමති මේ යමක් සිංහලින් කියවන්න තෝසේ. ඔබ වහන්සේ ධර්ම දේශනා කරනවද? ඔව්. සිංහල භාෂාවෙන්. ඔව්. හරි. එතකොට භාවනා කරනවද? භාවනා කරනවා. ඔව්. සාමාන්‍යයෙන් දවසේ වෙලාවක් වෙන් කරනවද භාවනා කරන්න? මේ මෙහෙමයි මම මේත කාලේ හුඟා කාර්ය බහුලතාවයකට පත් වුණා. ඒ නිසා ඒ විදිහටම ඒක කරන්න ටිකක් අපහසුයි අත වශයෙන්. මේ නමුත් කලින් නම් එහෙම කරා. අනිවාර්යයෙන්ම නමුත් ඒකම මම කියන්න ඕනේ මෙන්න මේකයි. භාවනාව කියන එක මේ අපි නිරන්තරයෙන් තිස්සින්ම පවත්වන තිස්සින්ම පැවතිය යුතු දෙයක් තමයි භාවනාව. හැම වෙලින්ම භාවනාව ඉන්න ඕන අපි. ඒකයි. ඒ අනුව අපේ හිත පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ භාවනා කරනවා කියලා 아무 දෙයක් නෙවෙයි. ඒක හැම තිස්සෙම අපි කරන්න ඕන දෙයක් කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. හරි. මොකද බුදුහාමුදුරු දේශනා කරන්නේත් භාවිතාය බහුලීකතාය කියලානේ. මේක හැම තිස්සෙම පාවිච්චි කරන්න කියලානේ නේද? හරි. ඒ කියන්නේ කොටින් මේ කියනවා භාවනාව කියලා කියන්නේ මේ අනිවාර්යයෙන්ම ඉඳගෙන භාවනා හා සක්මන් භාවනාව පමණක් නොවේ. නොවේ. හරියටම හරි. අත වශයෙන්ම ඒවා නොකර සමහර වෙලිත කෙනෙක් නිවන් දකින්න පුළුවන් කියන එකයි මගේ ප්‍රතිඥා, මගේ විශ්වාසය. මගේ ප්‍රාර්ථනය මේ අත්බැවෙහිදීම ඇකිනම් නිවන් දැකීමක්. ඒ අනුව තමයි මම කැපවෙලා ඉන්නේ අත වශයෙන්ම. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ නැවත ඉපදින්න. අපි එමු ඔබ වහන්සේ මෙවර හදිසියේ ලංකාවට වඩින්නේ ඇයි කියන ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ ඇයි ඔබ වහන්සේ මේ සැරේ ලංකාවට වැඩියේ? ඔව් ඇත්තටම මම වසර 7කට පස්සේ තමයි මේ ආවේ. නානා බාධක නිසා පසුගිය වසර 2ක් පුරාම වෛරස් ප්‍රශ්න බලපෑවා. ඊට පෙර වෙනත් ප්‍රශ්න නිසා කොහොම හරි මේ දැන් වසර 7ක් ගත වී තිබෙනවා. මේ මම ආවි වේදනාවටපත් වෙලා සංවේගයකටපත් වෙලා අපගේ මිනිසුන්ට විච දේවා පිළිබඳව හත වශයෙන් මේ ඒ වගේම ඇතැමුන් කිකිය හිටිය මේ ඔබ වහන්සේ මේ වෙලාවේදී දෙවනුව කල්පනා කරනවා හොඳයි ශ්‍රී ලංකාවට පැමිණෙනවද නැද්ද කියන එක පිළිබඳව. නමුත් මම විවිධ කාරණු සලකා බලමින් තීරණය කළේ මේ අර්බුදය අතවශ්‍ය මේ අර්බුදකාරී තත්ත්වයක්නේ. මේ අර්බුදය අතරත මම පැමිණ සිටිය යුතුයි මේ වෙලාව. මේ මට යන්න හිතින්නේ. ඒ කියන්නේ එංගලන්තයට යන්න හිතෙන්නේ නෑ ආය. යන්න හිතින්නේ නෑ විදිය. යන්න වෙන මා මේ 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 ඉතාල ළඟට යන්න වෙනවා. නමුත් යන්න හිතින්නේ නෑ. යම් හේතුවකින් මට යන්න නෙමෙයි හිතින්නේ. අපි මිනිසුන්ගේ ප්‍රශ්න, අපි මිනිසුන්ගේ පීඩාව, අපි මිනිසුන්ගේ දුක වැඩි වෙන්න මෙතන ඉන්නයි හිතින්නේ මට. මේ අපි ජනයාගේ ප්‍රශ්න විසඳන පරිදි අතක් හිත දෙන්නට තමයි මට හිතින්නේ අත වශයෙන්. ඉතින් ඒ සම්බන්ධව මා ඇතුළු අපගේ එක්තරා මිත්‍රශීලී කණ්ඩායමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරිපත් වෙලා ඉන්නවා මේ අවස්ථාවේ අපගේ ජනයාගේ මූලික අවශ්‍යතාවයන් සැපයෙන පරිදි මේ ස්වයං පෝෂිත වැඩපිළිවෙලක් ජීවීන පුරා දියත් වන ලෙස. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් පිරිසක් ඉන්නවා කියලා කිව්වේ සුදු ජාතික පිරිසක්ද ඉන්නේ? නෑ, තනිකර මේ සිංහල එක්තරා කණ්ඩායම. ඒ කියන්නේ ඒ පිරිසට ආර්ථික ශක්තියක් තියෙනවා. ඒගොල්ලෝ ඒ ආර්ථික ශක්තියෙන් රට ස්වයංපෝෂිත කරන්න කටයුතු කරනවා. ඔව්. ඒ අය සහයෝගය දෙනවා. ඒවට ඒ කියන්නේ සංගම් ඉතා ජාතිහිතයිෂි. සංගම් කීපක් තිබෙනවා. ඒ අය මේ ඉදිරිපත් වෙලා අපහට මේ සහයෝගය දෙනවා. උදාහරණයක් වශයෙන් පසුගිය 7 වෙනිදා අපි තන්තිරිමලේට ගියා. තන්තිරිමලේ රජමහාවිහාරයට ගියා. එතෙන්දී උත්සවයක් ලෑස්ති කරලා තිබුණා. චන්ද්‍රරත්න නායක හාමුදුරුවෝ ඒ වෙදී බලාගත්තා. මේ අපි සාරාංශිකින් කියනවා නම්
ගොවි නායකයෝ විසිදිනකොට පමණ මේ පිරිසකට මේ ඒ අවස්ථාවයි පොල් පෙළ බෙදා හැරියා. පොල් පෙළ. ස්වාමිනවහන්සේ එතකොට දැන් ස්වයංපෝෂිත කිරීම කියන කාරණය තුළ ඔබවහන්සේලා ඉන්නේ මේ රටේ කෘෂිකර්මයේ පැත්තෙන් රට ස්වයංපෝෂිත කිරීමද දැන් ඔබවහන්සේලාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ 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 ගමනේදී මෙහෙමනේ දැන් මේ අපේ මිනිසු දෙ පීඩාවට පත් වෙලා ඉන වෙලාවේ මේ මේ මිනිසුන්ගේ අතිශය උග්‍ර මේ ආර්ථික ප්‍රශ්න තියෙනවා තියෙනවා ඒ වගේම මිනිසු පීඩාවට පත් වෙලා ඉන්නවා ඒක පැහැදිලි පැහැදිලි රහසක් නෙමෙයි ඒක රහසක් නෙවෙයි එතකොට මිනිසු කුපිත වෙලා මිනිසු තරහින් ඉන්නේ ඇතැමුන් කියනවා මේ නැවතමත් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන පරිදි පන්සිල් සමාජයක් බිහිවිය යුතුයි කියලා මං පිළිගන්නවා නමුත් ඊට පෙර අප විසින් කළ යුතු දේවල් තියෙනවා මිනිසුන්ගේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳෙන්න ඕන දැන් භික්ෂු මහන්සිලාට හා සමානව මේ අපේ මිනිසුන්ට සිව්පස්ස ඕන ජීවිතයක ඒකයි මේ ඉතින් විශේෂයෙන්ම මං හිතන්නේ අර දුෂ්කර පළාතුල ජීවත් වෙන බොහොමයක් ඉතාමත් ලොකු පීඩාවකට පත්වලා ඉන්නවා මේ වෙලාවේ ඒකයි ඉතින් ඒ නිසා මේ කොයි කාටත් යහපතක් කොයි කාටත් සහනයක් සැලසෙන පරිදි අපි බලාපොරොත්තු වෙනවා මේ මුළු ජනතාවටම මෙතෙන්දි ජනවර්ග ගැන කතාවකුත් නැහැ සිංහල දමිල මුස්ලිම් බර්ගර් මෝල් මලේ ගැන කතාවක් මෙතන නැහැ මේ ඉගෙනේ ආහාර කියන එක කොයි කාටත් තිබෙන මූලික අවශ්‍යතාවයක්නේ එතකොට මේ මගින් මම හිතන්නේ අපිට පුළුවන් වෙනවා බොහෝ දුරට මේ 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 රටට විශාල සහනයක් සලසන්නට මං හිතන්නේ මේ මේ අනුව ඉතින් මේ ඒ අනුව ඉතින් අපි 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 බලාපොරොත්තු වෙනවා මේ ක්‍රමක්‍රමින් දිවින පුරා මේ ස්වයංපෝෂිත වැඩ පිළිවෙලක් දියත් කරන්න. හාමුදුරනේ මේ වැඩසටහන දකින අපේ බොහෝ දෙනෙක් හිතයි මෙන්න මේ කාරණය. මොකද ඒකට හේතුව සාමාන්‍යයෙන් ඕන වෙලාවක සුදු ජාතිකයෙක් මුණ ගැහුණොත් නැත්තම් මේ සුදු කෙනෙක් එක්ක කතා කරොත් හිතන්නේ තවත් එන්ජිඕ කාරයෙක් කියලා. ඒක ඇත්තටම කැත විදි අදහසක් කියන එක තමයි සාමාන්‍ය වචනේ. හොඳ කෙනෙකුට කියන්නේ එන්ජිඕ කාරයෙක්. හැබැයි නියම එන්ජිඕ කාරයෙක් සමහරට හොයා ගන්න බෑ ඔබට. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් අපිව බලන කෙනෙක් කියන්න පුළුවන්. අන්න එන්ජිඕ ස්වාමින් වහන්සේ නමක් නැත්තම් එන්ජිඕ කාරයෙක් කියලා. මොකද්ද ඔබ වහන්සේ මේකට දෙන උත්තරේ? ඒකට ඉතින් ඒ සම්බන්ධව කරුණු කිහිපයක් කියන්න පුළුවන්. මේ රටේ වසර 45ක් පුරාම මාව හොඳින් දන්නා අය ඉන්නවා. එයාගෙන් මම කවුද කියන එක අහගන්න පුළුවන්. මේ මට මතකයි මගේ කුඩා කාලේ මේ 1977 මේ මම විලියම් ගොප්පල්ලව ජනාධිපති තුමා හා එකට අසුන්ගෙන කතා කරපු පොඩි හාඳුනවා මම ඒ කාලේ. අත වශයෙන්ම හැමදාම සැක කරන කෙනා හැමදාම සැක කරනවා. මට බයක් නැහැ ඇත්තේ නැහැ අත වශයෙන්ම මම අත වශයෙන්ම අපි ජනතාවට ඉදිරියෙන් දරින්න ඕන මම කවුද කියන එක හඳුනා ගන්න. අත වශයෙන්ම කිලිම්ම කියන්න පුළුවන්කමක් තියෙනවා. මේ මම මේ සියල්ලම පවසන්නේ බුද්ධ ශාස්ත්‍රයේ චිරස්ථිතිය පිණිස. මේක බලන බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ඇත්තටම මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා හැමතුනේ. ප්‍රධාන වශයෙන් තෙල් ටික, ගෑස් ටික, විදුලි අර්බුදය තියෙනවා. ඒ අතරේ ආහාර අර්බුදය අතළඟ තියෙනවා. මේ වෙනකොටත් කඩවල් වල ආහාර මේ කියන්නේ බඩු බාහිරාදී නැහැ ස්වාමීන් වහන්සේ. දැන් මේ සියලු ප්‍රශ්න වලට දැන් ස්වාමින් වහන්සේලා ඔබ වහන්සේ සහ මේ කණ්ඩායමත් එක්ක ගත්තහම මේ සියලු ප්‍රශ්න වලට යම් කිසි විසඳුමක් හෝ දෙන්න පුළුවන් කියලා ඔබ වහන්සේට විශ්වාසයක් තියෙනවද මේ රටේ මිනිසුන්ට? මොකද මේ පණිවිඩේ අහනකොට මිනිසුන්ට කිසියම් අස්වැසිල්ලක් ඒවි ස්වාමින් වහන්සේ. ඒකයි මම ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. මෙහෙමයි මම විශේෂක්තියක් නෙමෙයි ඒ නමුත් මට ලැබෙච්ච යම් යම් තොරතුරුට අනුව දැන් උදාහරණයක් වශයෙන් දැන් යම් යම් වගාවල් අපනායනය කිරීම මගින් උදාහරණයක් වශයෙන් මේ වර්තමානයේ පවතින උග්‍ර ඩොලර් අල්බුදිය වුණත් විසඳා ගන්න පුළුවන්.
අපනායනය මගින්. ඒකද සැලසුම් සහගත වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සිදුවෙමින් පවතින මහා අපරාධයක් නේ. ඒකයි. ඉතින් ඒක රහසක් නෙමෙයි. ඒක රහසක් නෙමෙයි. ඉතින් මේ කොයි කවුරුත් මේ වෙලාවේ පීඩාවට පත් වෙන වෙලාවක්. සොයනස් දැන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට වඩා පිටරට ඉන්න මිනිස්සුන්ට මේ රටේ යථාර්ථය පිළිබඳ තොරතුරු යනවා. දැන් වහන්සේ පිටරටේ එක්ක නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මිනිස්සු අතර කතා බහක් ඇති වෙලා තියෙනවා මේ යලිත් මේ රට වෙන රටක ග්‍රහණයට නතු වෙයිද? ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ වෙනත් යුරෝපා රටක. ඔබ වහන්සේලාට එහෙම අපි හිතමු මේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ලැබෙන තොරතුරු වෙන්න පුළුවන්. ඔබ වහන්සේලා එක එක හිත හදාගත්ත ක්‍රමවේද හරහා ලැබෙන තොරතුරු වෙන්න පුළුවන්. එහෙම තැනකට මේ රට තල්ුවේ කියලා ඔබ වහන්සේලාට හිතෙනවද? ඇත්තටම මේ පුද්ගලිකවම මට කියන්න අමාරුයි ඒක. මේ නමුත් අනන්ත අප්‍රමාණ කතා පවතිනෝනි මේ ජනමාර්ගය ඔස්සේ අපිට එක එක තොරතුරු ලැබෙනවා. මේ විවිධ කුමන්ත්‍රණ සිදුවෙමින් පවතිනවායි කියලා. ඉතින් ඒ අනුව මේ මම හිතන සමහර විට ඕක වෙන්න පුළුවන් කියලා. මේ ඒ වගේම අතීතය දේශ බලනකොට අතීතයේ විච්ච දේවල් සලකා බලනකොට මේ බොහෝට හැමයක් හිතා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් මගේ උපන් රටේ හිටපු එම උදවිය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් මෙහාට ඇවිල්ලා මේ රට ආක්‍රමණය කළා. මේ ඔවුන් අවශ්‍ය වන පරිදි මේ රටේ වස්තුන් භුක්ති විඳිමින් මේ බොහෝ කාලයක් පුරාම මේ රට අල්ලගෙන හිටියනේ. ඒකයි. ඉතින් ඒ අනුව මම හිතා ගන්න පුළුවන් ඒක. මේක ඇත්ත වශයෙන්ම මම කලින් කියපු විදියට මේ එක්තරා පොඩි දිව්‍ය ලෝකයක් ඇත්ත වශයෙන්. ඒ වගේම භූගෝලික වශයෙන් මේ රට ගොඩක් වටිනවනේ. ඉන්දියන් සාගරේ පිහිටල තියෙන මේ දූපත. ඒ කාලේ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ට මේ ත්‍රිකෝණමලි වල අය වුමනා වුණා. ඒක භාවිතා කළා මේ වසර 100 ගණන් පුරාම. එතකොට මේ වෙනත් රටවල් වලටත් ඒ වුමනාව ඇති. ඒකයි. ඒ අනුව ඉතින් අපි බොම සෝදේසි ගින්න ඕන කියන එකයි මම කියන්නේ. අහමදුනේ ඔබ වහන්සේ ඉතා යහපත් ප්‍රකාශයක් කරා. ඒ තමයි මේ මිනිස්සු හරි වෛරී සිතුවිල්ලෙන් ඉන්නවා කියන එක. ඔබ වහන්සේට දැන් මේ ලංකාවට වැඩියට පස්සේ මේක තදේටම දැනුණද? මිනිස්සු වෛරී සිතුවිල්ලෙන් ඉන්නවා කියලා. අපි දකින්නෝනි එහෙම ඒවා. මේ දැන් මේ රූප වාහනේ දාගත්තොත් ඇති. මේ ඝෝෂණ ව්‍යාපාර. ඒ වගේම පෙළපාලි. මේක අතිශෝචනීය අවස්ථාවක් නේ. ඇත්ත වශයෙන්ම මේ වගේ වාතාවරණයක් මීට පෙර උදාවිච අවස්ථාවක් නම් මට නම් මතකනේ. ස්වාමීන් වහන්සේ ඒ වෛරී සිතුවිලි පැතිරෙන එකම තව තවත් මේ අර්බුද උග්‍ර වෙන්න හේතුවක් වෙනවා කියලා ඔබ වහන්සේලාට දැනලා තියෙනවද හැමදෙන්නේ? ඔව් ඉතින් මේ ජනයාගේ තරහ සංසිඳුණේ නැත්තම් භයානක තත්ත්වයක උදා වෙන්න පුළුවන් කියන එකයි. ඉතින් මේ අවස්ථාවේදී බෞද්ධ භික්ෂු වහන්සේ නමක් හැටියට මම කැමති අපේ මිනිසුන්ට අපේ ජනතාවට පණිවිඩයක් ලබා දෙන්න ඇත්ත වශයෙන්ම. මේ රට මම දකින්නේ එක්තරා පුංචි දිවි ලෝකයක් හැටියටයි. ඇත්ත වශයෙන්ම පුද්ගලිකවම මේ ලෝකේ ඇති ජාතීන් 200 පමණ සංඛ්‍යාව අතර මේ ජාතිය තමයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතිය හැටියට මම සලකන්නේ පුද්ගලිකව බෞද්ධ භික්ෂු මහන්සේ නමක් හැටියට. ඒ වගේම සීහල බෞද්ධ භික්ෂු මහන්සේ නමක් හැටියට. ඒකට සාධාරණ කරුණු රැසක් තියෙනවා ඇත්ත වශයෙන්ම. මේ රටේ සුන්දරත්වය, ස්වාභාවික සම්පත්, ඒ වගේම මේ රටේ ශිෂ්ටාචාරය, මේ රටේ ඉතිහාසය උග කරුණු තියෙනවා.
ඒ වගේම මේ රට දේශගුණිය හැම අතින්ම මේක අතිශ්‍ය වටින ස්ථානයක්. ඒ නිසා මේ මම අපි ජනතාවට කියන්න කැමති කොයි කාටත් මනුෂ්‍ය හැටියට මේ අපේ ජනතාව ආමන්ත්‍රණය කරමින් මං කියන්න කැමති අපි මේ වෙලාවේදී මේ ටික හැකිතාක් ඉවසා ගන්නට ඕන. අපි විසඳුමක් මේකට හදා ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වන මූලික කාරණාව තමයි ඉවසීම, ඒ වගේම පැහැදිලි කල්පනා කිරීම. මේ කලබලකාරී නොවන වාතාවරණයක් සැලසුම් හදාගෙන මේ රටේ ආර්ථික ප්‍රශ්නය පළමුවෙන්ම විසඳන පරිදි හොඳ සැලැස්මක් හදාගෙන මේකට උගාක් වැදගත් වන්නේ අපේ ජනයාගේ එකමුතුකම. ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම මේ මට ලැබෙන තොරතුරුට අනුව මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ වගේම අපේ ජනතාව එකතු වෙලා මේකට අතක් හිතක් දුන්නොතින් මම හිතන්නේ තනුපෝ කාලෙකින් බොහෝ දුරට මේ අර්බුදයෙන් ගොඩ දෙන්න පුළුවන් වෙයි. මේ රටේ ඕනදක් වැවිනෝ. මේ පොළව ඉතාමත්ම සස්්‍රේකයි. මේ හැමදිනම දන්නා දෙයක් නේ එක වර්ෂා පතනය තියෙනවා. ඉතින් ඒ අනුව මම සිතනවා ඇතවසය මේ රට ස්වයන් පෝෂිත රටක් පවත පතුන පරිදි මේ යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි මෙන්ම මේ ඕක ඉතා සාර්ථකව ඉෂ්ට කරන්න පුුවන් කියන එක. හොඳයි. මේ කාරණය පැහැදිලිවම කියන්නේ සුදු ජාතික හාමුදුරු කෙනෙක්. දැන් මේ කරුණු කොච්චර සිංහල අපි පුනපුනා කිව්වත් ඔබ තම සතේකරවත් ගණන් ගන්න නැහැනේ. ඒකට හේතුව ඔබත් සිංහල, මමත් සිංහල, ඔබත් ශ්‍රී ලාංකික, මමත් ශ්‍රී ලාංකික. අපේ හාමුදුරු කෙනෙක් ඕක කිව්වොත් උදාහරණයක් ඇරලා අපි හිතමු අපේ වනවාසී ස්වාමින් වහන්සේ නමක් මේක කියනවා. ඔබ පිළිගන්නවද? ඔබ පිළිගන්න. හැබැයි ඔබට මොනවහරි දෙයක් සුදු ජාතිකෙක් කියලා කිව්වොත් ඔබ අද්දක උස්සලම පිළිගන්නවා. ඒක අපේ රටේ මිනිසුන්ගේ මේ වර්තමානයේ තියෙන ජානමය ප්‍රශ්නයක්, සිතුවිලිවල ප්‍රශ්නයක්. මේ කාරණේ කියන්නේ සුදු ජාතික හාමුදුරු නමක්. උන්වහන්සේ කියනවා ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය මේ ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කියලා. එහෙමනම් මේ පණිවිඩය අපි වසර ගණනාවක් කිව්වා. අද මේ පණිවිඩය පැහැදිලිවම සුදු ජාතික පුද්ගලයෙක් කියන්නේ හිමි නමක්. ගිහි පුද්ගලයෙක් නෙමෙයි මේ කතාව කියන්නේ. පැවිදි හිමි නමක්. ඒ නිසා ඔබ මේ කාරණේ පිළිබඳ වරක් දෙවරක් තෙවරක් නොව දහස් වරක් හිතා බලන්න කියන ආරාධනය ඔබට කියනවා. කරනවා. අපේ හාමුදුරනේ අපේ සාකච්ඡාවේ අවසන් මිනිත්තු කීපය මම ඔබ වහන්සේගෙන් යොමු කරන්න කැමතියි. හාමුදුරනේ ඒ කාලේ ඔබ වහන්සේගේ අත්තලා මුත්තලා මේ රටට ආවා. ඔබ වහන්සේගේ පැරණි පරම්පරාවල ඥාති මේ රටට ඇවිල්ලා මේ රට ආක්‍රමණය කරලා මේ රටේ වස්තුව මංකොල්ල කෑවා. වස්තුව ඒ රටවලට අරන් ගියා. මේ රට විනාශ කරා. මේ රටේ කෘෂිකර්මය විනාශ කරා. ඇත්තටම සුද්ධ මේ රටට කරපු විනාශය ස්වාමින් වහන්සේ සුළුපටු නෙවෙයි. ඔබ වහන්සේ මේක පිළිගන්නවද? සම්පූර්ණයම පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම මට පුළුවන්කමක් තියෙනවා ඉතාමත්ම අවංකව මෙහෙම දෙයක් පවසන්නට. මේ ඔබතුමාදෙන් ප්‍රකාශ කරපු කරුණු දෙහි සලකා බලනකොට මේ සුදු කෙනෙක් වීම මට මහ ලැජ්ජාවකට කරුණක්. ඇත්ත වශයෙන් ලැජ්ජාවකට කරුණක්. මේ කොහෙත් මේ ලෝකේ හොඳ නරක මිනිස්සු ඉන්නවා. මේ රටෙත් ඔච්චරයි, ඉංගලන්තෙත් ඔච්චරයි. නමුත් සමස්තයක් වශයෙන් බැලුවොත් එහෙම මේ සුදු ජනතාව ඒ අතකින් මේ දියුණු නැහැ කියන එකයි මම කියන්නේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන්. හැබැයි භෞතික දියුණුව තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, වාහන තියෙනවා නේද? හැමදේම තියෙනවා. භෞතික දියුණුව තියෙනවා. ඒ භෞතික දියුණුවට හේතුව ඇත්ත වශයෙන්ම හරියට බලනවා නම් වෙන මොකුත් නෙවෙයි. ඒකේ මුල වෙන මොකුත් නෙවෙයි. බුදු දහමට අනුව නම් තණ්හාව. තණ්හාව තමයි. වෙන මොකුත් නෙවෙයි. අනිවැරදිම අර්ථකථනය ඔබ වහන්සේ දුන්නා.
අපි හැමතුනේ ලංකාවෙන් අරන් ගියා සුදු ජාතික පිරිස ලංකාවේ තිබුණු ප්‍රධාන වස්තුව තමයි මේ පුස්කොළ පොත් ටික. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක අදටත් තැන්පත් කරලා තියෙනවා. අදටත් ඒක ඔබ වහන්සේලාගේ ජාතිය ඔබ වහන්සේලාගේ ආණ්ඩුවේ වස්තුවක්. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වස්තුවක්. මොකද ආණ්ඩුවේ ලාංඡනය ඔක්කොම දාලා ඒගොල්ලන්ගේ වස්තුවක් හැටියට ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. ඔබ වහන්සේ මේක පරිහරණය කරාද? ඔබ වහන්සේ වැඩියද මේ කෞතුකාගාරේ? ඔව්. මම ගිහිලා තියෙනවා. ඔව් මේ ඔව් අවසර ඇතිව තමයි ඒ වස්තුන් බැලීමට ඉඩ ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබ වහන්සේලාට. ඔව් කොයි කාටත් අවසර අරගෙන තමයි බලන්න ඕනේ. ඔව් නමුත් එකක් කියන්න ඕනේ මේ ඒ අය ඒක හොඳින් ආරක්ෂා කරනවා. එහෙම එකක් කියන්න ඕනේ. දැන් මගේ ප්‍රශ්නේ සුදු ජාතික පිරිස ඇයි ඔය පුස්කොළ පොත් ඔච්චර ආරක්ෂා කරන්නේ? අපේ මිනිසුන්ට මේකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. අතීත මිනිසුන්ට මේකේ වටිනාකමක් තේරුණා. නමුත් මේ වර්තමානයේ ඉන්න බහුතරයක් භික්ෂුන් වහන්සේලාට, බහුතරයක් ගිහි පැවිදි කාටක්වත්, විශේෂයෙන් ආණ්ඩු කරන පිරිසල මේ පාර්ලිමේන්තුවේ 225ටවත් මේ වගේ වටිනාකමක් තේරෙන්නේ නැහැ හැමදෙරේ. එතකොට සුදු ජාතිකයන්ට ඇයි මේක මෙච්චර වටින්නේ හැම? ඉතින් මේ මෙහෙමයි, ඒ ක්ෂේත්‍රවල කටයුතු කරන නාන විශේෂඥයෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන් කැපවලිනෝ කොමාරි මේව ආරක්ෂා වන පරිදි ලෝක ඌමයක් හැටියට මං හිතන්නේ. ලෝක ඌමයක් හැටියට. නම මුලින්ම ඇත්ත වශයෙන්ම මේ මං දන තරමින් මුලින්ම ආපු ඒ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ගේ මේචර වූමනාවක් තිබුණේ මේ රටේ වස්තුන් ආරක්ෂා කරන්න. ඇත්ත වශයෙන්ම ඒ අය විනාශයන් ගොඩක් සිදු කළා. උදාහරණයකට ගත්තොත් එහෙම මට ලැබිච්ච තොරතුරකට අනුව ලන්ඩන් වරායේ පිහිටි අයිවරි නිවාසය කියන ස්ථානයේ එක සැරයක් ඇත්තල තිබුණා 35,000 විතර තොගයක්. එතකොට මේ එකනි තොන් මගේ දෙසියක් විතර තිබුණා. මේ සීහල රටින්ගේ මේ ගෙනාපු එද්දල. හේතුව ඒ කාලේ සිලොන් එද්දල මේ ඉතාමත්ම මේ මිලාදිකයි මෙන්ම ලෝකවාසී ජනතාවට අවශ්‍ය වුණා පියනෝ සංගීත බාණ්ඩ වලට. මොකද ඒක තමයි ලෝකිතම ඉහිල පෙළේ, ඒ කියන්නේ මේ ඉහිල ප්‍රභිතියේ එද්දල හැටියට සැලකු. එතකොට ඒකින් අපිට පැහැදිලි වෙනවා බ්‍රිතාන්‍ය අතත් විජිතවාදීන් අතින් අවම වශයෙන් අලි ඇතුන් 18,000 අතර සංඛ්‍යාවක් බ්‍රිතාන්‍ය අතත් විජිතවාදීන් අතින් ඝාතනය කළා කුණායි කියන එක. ඉතින් මොන තරම් අපරාධයක්ද ඒක? ස්වාමීන් වහන්සේ, අපි සාකච්ඡා අවසන් කරමු. අපේ කතා බහ අපි අවසන් කරමු. ඔබ වහන්සේට මම අවසන් වශයෙන් යෝජනා කරන මොනවද ඔබ වහන්සේ අපේ රටේ මිනිසුන්ට කියන්නේ? මම මොහොතකට පෙර ඒ මතක් කරපු අදහසම තමයි මේ වෙලාවේදී ඇත්ත වශයෙන්ම බෞද්ධයෝ හැටියටත් මෙන්ම ශ්‍රී ලාංකිකයෝ හැටියටත් අපි ප්‍රඥාවන්ත ලෙස කටයුතු කරන්න ඕන. මම ඉතා නිහතමානීව මේක කියනවා. මෙතුමා මගේ ඉල්ලීමක් කරා මගේ අදහස මේ අවස්ථාවදී ප්‍රකාශ කරන්න. මේ ටිකින්ම අපි දකිනෝ ඉතා කලබලකාරී වාතාවරණයක්. ඒ කලබලකාරී වාතාවරණය තීද්දිත් මම මේ තීනකට ඇලැම්බුණා. මේ වෙලාවේදී ශ්‍රී ලංකාවට පැමිණ සිටිය යුතුයි කියලා වසර 7කට පස්සේ. ඒ වගේම මේ මම කලින් කියපු අදහස් මෙතන අදාළ වෙනවා. මේ එනම් මේ අරුබුද මේ ප්‍රශ්න වැඩි වෙන්න මේ මෙතන ඉන්න තා මට හිතින්නේ රට දාල යන්න හිතින්නේ. මොකද මම දන්නවා අපි මිනිස්සු හොඳයි. ඒ වගේම අපේ මිනිස්සු මේ ඉතාමත්ම කරුණාවන්ත යහපත් ජනතාවක්. නමුත් මේ වෙලාවේදී ඇත්ත වශයෙන්ම අපි මේ ප්‍රශ්න ඉවසාගෙන මේ සැලැස්මක් හදාගෙන තවනුබෝ කාලකින් මේ වගේ ආර්ථික විසිඳුමක්
ලැබෙන පරිදි මේ ඒ වගේම අනාගතේ කිසිදාක මෙවැනි වලකට නොවැටෙන පරිදි මේ රටේ ආර්ථික ශක්තිය අපි නගා සිටවන්න ඕනේ. මට ලැබිච්ච තොරතුරුවට අනුව මේ රටේ ඩොලර් ප්‍රශ්නේ වුණා 20,000 පුළුවන් වෙයි අපනායනේ මගේ. අපි ගොඩක් වෙලා කතා කරා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති. ඔබ වහන්සේගේ වටිනා කාලය ලංකාවට වැඩම කළා. ලංකාවෙත් බොහෝ ස්ථානවලට ඔබ වහන්සේ වැඩියා. මිනිසුන්ගේ ප්‍රශ්න අහමු ඔබ වහන්සේ ඒ තැන්වලට වැඩියා ගිහිල්ලා ඒ මිනිසුන්ට ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. ඉතින් අපි කතා කරේ යම්කිසි කාරණා කීපයක් ස්වාමීන් වහන්සේත් එක්ක. අපි නොකියපු කරුණුත් මේ අතර තිබුණා. සමහර කරුණු ඔබ වහන්සේ ඔබට හිතා ගන්න අපි ඉඩ හරිනවා. මොකද හැමදේම මාධ්‍යෙන් ඔබට කියන්න බෑ. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා මේ රට ලෝකේ වටිනාම රට සහ ලෝකේ වටිනාම ජාතිය මේ රටේ ඉන්නවා කියන එක උන්වහන්සේගේ ලොකු බලාපොරොත්තුවක් සහ උන්වහන්සේගේ ඒ සම්බන්ධයෙන් ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් සමහර කරුණු ඔබට හිතා ගන්න අපි ඉඩ හැරියා. අපි යලිත් ලද දවසක මෑත උන්වහන්සේ සම්බන්ධ කරගෙන මීට එහා ගියපු ගැඹුරු සාකච්ඡාවකට යන්න තීරණය කරනවා. අද ඇත්තටම අපි උඩින්පල්ලෙන් මේ වර්ණය මොකද්ද කියන එක විතරයි සාකච්ඡා කරේ. එමනම් හාමුදුරනේ ඔබ වහන්සේට යලිත් මං ස්තුතිවන්ත වෙනවා. තරවන්සන්නයි. රොසන්නයි සුවපත් වේවා. සිව්හෙල ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් ඔබ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අර සීනුවත් ක්ලික් කරන්න. ඊට පස්සේ අපි දාන හැම වීඩියෝ එකක්ම දාපු ගමන්ම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න පුළුවන්.